Mohitani Shanto Bandar Menteri Tuma temuin Menteri Tuma demi Andu Kron Vyavasthave 35 ek vagantiya eke tiyena janadhipati waraya lesa dure darana kavarawu ho tanattek visin paudgalika tattwehila ho nila tattwehila ho karana lada nokarana nokara harina lada kisivak sambandhayen ohuta viruddhawa kisima adhikaranayaka ho vinishakara karyayaka kisima naduwakata yuttak pawarima ho pawathwagena yama nokala yutte ekenne dure darana kale karapu waradi walata vidhayaka janadhipathitumata erehiwa kisima adhikaranayaka nadu pawaranna ba ekenne sarala kathandare saha dure darana kota den me neethiyen me aandukrama vyavasthave me pradhana neethiyen aawarane wena tawat pudgalayo rate innawada me neethiya balapan kawuru hari naha vidhayaka janadhipathi ekenne kisima kenek inna ba me neethiyen aawarane wena lankawa etakota mata kiyanna නැගෙනහිර කොටිනායක කර්නල් කරුණා අම්මාන් ඔහු දුරේ දරන කාලෙටත් මේක බලපානවා පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ ඔබතුමාට නෑ දැන් ප්‍රශ්නේ කියන්නේ ඔබතුමාම කිව්වා කාත්තංකුඩි පල්ලියේ නැගෙනහිර ඝාතනය පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය මේ ජනාධිපති කොමිසම් වාර්තාවේ තියෙන ඔහුගේ නම ඇතුළත් පොඩ ඇතුල් කරන්නද ඒක ගෝණගං ආරේ ඝාතනය එතකොට අරන්තලාව භික්ෂු ඝාතනය එම හංගන්න බෑ. ඒතොර මේ දුරේ දරන කාලේ කර්නල් කරුණා අම්මාන් කරපු ඝාතන. ඒතොර ඔහුට මේ මුක්තිය තියෙනවා. පොඩක් 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 මම ඇතුල් කරන්නේ. අර තා පොඩක් ඒකට ඇතුල් කරන අර ඔබතුමාට මයිල් කෙලින් වෙන අර දල්දා මාලිගාවත් මේකට ඇතුල් වෙනවා. ওই කාලෙත් ඔහු දුරේ දරුවා කර්නල් කරුණා අම්මා. කරුණා අම්මා. දැන් ඔබතුමා සාකච්ඡාවේදී කිව්වානේ ඔබතුමාගේ මයිල් කෙලින් එනවා මතක් වෙද්දි කියලා. නෑ නෑ මතක් වෙද්දි නෙමෙයි. එහෙනම් මොකක්ද? මම ඒක සංවේගී ජනකයි කියලා කිව්වේ. ඔව් මං. හරිම සංවේගී. මම මේ වල්ගේ පා ගන්න එපා. පොඩක් අහ ගන්නකෝ. කවුද මේ වල්ගේ පා ගන්න? ඒක තමයි ඒක තමයි අපිට පේනවා මේ ජනතාවට පේනවා. කවුද වල්ගේ පා ගන්න ඉන්නේ කියලා. හරි හරි ඉන්නකෝ මං කියන්නේ. ලකු කරන්නේ. මම ඒ වෙලාවේ කිව්වේ අපේ අපි අපේ මිනිස්සු තුල ජාතිවාදී වර්ගවාදී මේ ප්‍රශ්නයක් තියෙන්න තිබ්බනම් නායකත්වයේ ඒකට ඉඩකඩක් දීලා තිබ්බනම් ඇත්තටම දලදා මැදුරට බෝම්බ ගහන වෙලාවේ අපිට අපිට අපි බෞද්ධ ජනතාව හැටියට අපිට ඇත්තටම දැනෙනවා නේද පීඩනය සංවේදීය. හැබැයි ඒ වෙලාවෙවත් අපේ රාජ්‍ය නායකත්වයේ කිසිවිටකත් උපදෙස් දුන්නේ නැහැ මේවට ප්‍රතිඋත්තර ඒ විදිහට දක්වන්න කියලා. ඒ කියන්නේ හැම වෙලාවෙම අපේ රජයට අපේ ආණ්ඩුවලට අපේ නායකත්වයට ඕමනා වුණා 1983 ඇතිවිච්ච තත්ත්වය යලි ඇති නොවන තත්ත්වයට පත් කරන ඒකයි මම මේ කිව්වේ ඔබතුමා මේක තේරුම් ගන්න හැටි වැරදි මන්තුමා මං අහන්නේ ඒකට මේ නීතිමය කටේ කාරණා ඔබතුමා එදා ඉඳන් මාතේ දැන් මාස ගානකින් ඉඳන් අහන්නේ නෑ මේක මං අද අහන්නේ ඔව් මාස ගානකින් ඕකම තමයි අහන්නේ දැන් අරුන්දික මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක් කරා නෑ මේකට පැහැදිලි කිරීමක් කළේ නෑ මං අහන්නේ මේ නීතියට ආවරණය වෙන්නේ මේ නීතියට අදාළවද මං කියන්නේ සුරං ඕක හොඳම වැඩේ ඔබතුමා හෙට උදේ නඩුවක් දාන්නකෝ නෑ නෑ ඉතින් නඩුවක් කවුරු නඩුවක් දාලා නෑ ඉතින් පුළුවන් නේ නඩු දාන්න ඉතින් නඩුවක් දාලා නෑනේ ඉතින් නඩුවක් දාන්නකෝ ඉතින් ඔබතුමාලා රජයේ නීතිපතිර කියන්නේ නඩු දාන්න කියන්නේ නෑ අපි මොකටද කියන්නේ ඔබතුමාට නම් අමාරුව තියෙන්නේ ගාය තියෙන්නේ ආණ්ඩුවේ ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුවයි තිය ආණ්ඩුවට කියන්නේ නඩු දාන්න කියලා ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයාට දැන් ජනාධිපතිතුමාට ඔබතුමාලාට ඔච්චර ඕක ඔච්චර කැක්කුමක් තියෙනවා නම් හරි ඉතින් පුරවැසියට ඔබතුමාට අයිතියක් තියෙනවනේ ඉතින් මට වඩා අයිතියක් තියෙනවා ආණ්ඩුව මේ ජනතාව වත් කරපු ආණ්ඩුව ඉතින් අපිට ඕන වෙලාවට අපි එක කරන්න ඉතින් ඕන වෙලාවට එහෙම කරන්න ආණ්ඩුවේ අයියේ ඔබතුමාලා පත් කරලා තියෙන්නේ මහජනතාව මහජනතාව තමයි ඉතින් මහජනතාව සුභසිද්ධිය සඳහා ජනාධිපතිවරයා පත් කරපු කොමිසමෙන් වරදකරු කරපු කෙනෙකුට චෝදනා එල්ල කරපු කෙනාට සුරංග වරදකරු කළා නෑ නෑ චෝදනා එල්ල කරපු චෝදනා එල්ල කළා චෝ මේකෙන් කියනවා ඔක්කොම මේ නීතියන්ද මේක මේ හරි හරි ඔබතුමා කියන්නේ හරි ඔබතුමා නීතිඥයන්නේ හරි ඔබතුමා නීතිඥයන්නේ ඔබතුමා කියන මේක නීතියක්ද නෑ ඔබතුමා මේක නීතියක්ද දුරේ දරන කාලේ ඔබතුමා කොන්සේ මැතුමා නඩු දැමීම මොනවටද ඒ ඒ මොකද යුද අධිකරණයද යුද යුද්ධ ඒකට දුරේ දරන කාලේ ඔවුන් කරපු වැරදි වැරදි අනේ සුරංග මහත්තයා එතකොට සරත් පොන්සේකා මහත්මයාට නඩු දාන්න ඒ හමුදා පිළිවෙතේ තුල ඒ හමුදා සරත් පොන්සේකා මහත්තයාට විතරක් නෙමෙයිනේ නඩු තිබ්බේ සරත් පොන්සේකා මහත්මයාගේ නඩු නෙමෙයි නිලධාරී රාශියකට තිබ්බා කවුද නඩු කටයුත්ත පවත්වාගෙන ගියේ මොකද්ද සරත් පොන්සේකා මහත්මයාට විරුද්ධ නඩු කටයුත්ත පවරාගෙන ගියේ කවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවද කවුද මං අහන්නේ ඔබතුමාගේ ඉතින් යුද්ධ අධිකරණේ නේක කියන්නේ ආණ්ඩුව ආහයි නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුව යටතේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඔබතුමා මේ ඉතින් අපි කියන්නේ ඇයි ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුවට බැරි? ඔබතුමාගේ මේ වෙනම මනසක් තියෙන මෙතුමට වෙනම මේ අදහසක් මේ ක්‍රියාත්මක කරන්න. වෙන අදහසක් නෑ. ඔයා මේ පටලලා මේ අනේ ඇයි ඔච්චර බොළඳ වෙන්නේ? දැන් මේ පත් කරපු ආණ්ඩුවට බැරිද? ඔබතුමා නීතිඥයන්නේ. ඔබතුමා කියන්නේ මේක නීතියක්ද?
ජනාධිපතිතුමාගේ නිර්දේශ මත ජනාධිපතිතුමා කියනවා මේ විනිශ්චයකාරවරු පත් කළා මට කියන්න විශ්වාසකාරකයා එහෙනම් ජනාධිපතිතුමා මේවා මේක පත් කළේ බොළඳ තර්ක මතද දැන් මේක බොළඳ තර්ක මතද ජනාධිපතිතුමා පත් කළේ අනේ අය සුරංග මහත්මයා මේ ඕක මේක නීතියක් නෙමෙයි මේක අදහසක් විතරයි මේක ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් රටේ නීතියක් නැහැ එතුමා එතුමට පොඩ්ඩක් ලීක් කරලා දෙන්න ජනාධිපති කොමිෂන් සභා මේකට මේක කියන නිර්දේශ අනුව ඔබතුමාට පුළුවන් නීතිගරුක දෙපාර්තමේන්තුව හරහා නඩු පවරන්න ඕක හාන්සි පුටු ඉඳන් කියවන්න නෑ අහගන්න ඕන නෑ පත්කල ගා ගන්න ඔබතුමාට පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා මේවට විරුද්ධව නඩු පවරන්න ඔයා නඩුව දාන්න නෑ ඔකේ තමුන්නාට නෑ ඇයි අපිට ඔහොමද රජයේ කටයුතු කරන්නේ දැන් ඔබතුමා ඔය රජයේ දැන් රජයේ කියනවා රජයේ කියනවා මේ විනිවිද අපිට විනිවිද අපිට කියනවා නඩු කරන්න කියන්නකො මන්ත්‍රීවරයෙකුට කියන්න ඔබතුමා අපේ අයිති ඔබතුමාගේ ඔබතුමා ඡන්දය දෙන කෙනාට කියන්නකො දාන්න කියන ආණ්ඩුව විදියට ඔබතුමාලයි අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න අපි ආරක්ෂා කරනවා තමයි එහෙනම් නඩු පවරන්න තමුන්නාන්සලා එහෙනම් නඩු පවරලා ආරක්ෂා කරලා දෙන්න ආරක්ෂා කරේ නැත්නම් අද කොහෙද මේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න නඩුද ඔබතුමා නඩුද මේ ත්‍රස්තවාදී නිමාඩපත් කරේ තමුන්නාන්සේ දැන් ඔබතුමාගේ අධිකරණයම තුමාම කියනවා ලැජ්ජයි කියලා ඔබතුමාගේ ආණ්ඩුවේ ඉන්න ඒක යාගේ මතේ එයාගේ නේ අධිකරණයම තුමා කියන්නේ කවුරු හරි කියන එකක් අරගෙන මෙතන මේ ඇවිල්ලා අපි අපෞස්ථායටපත් කියන්නේ හදන්න එපා දැන් ඔබතුමාලගේ අධිකරණයම තුමා නෙමෙයි ඔයාලා කියන දේවල් කරා නම් එහෙම ඉවරයි මේ රට ඔබතුමාලගේ අධිකරණයම තුමා කිව්වේ නැද්ද ඔක නීතියක් නෙමෙයි ඔක්තියක්ම කරන්න අපි වෙන්නේ ඔබතුමාට පොඩ්ඩක් අහන්න දෙන්න පුළුවන් අන්තවාදී විදියට කතා කරන්නේ ඔබතුමා ජනතා නීතියේ සජීව රණතුංග මහත්මයා සජීව රණතුංග මහත්මයා නෑ අපි කරුණාකරලා අපිට සමන් දෙන්න නෑ මේ වටේ මෙතනින් අවසන් කරනවා මොකද මේ සාකච්ඡාවේ පරමාර්ථය වන්නේ නෑ පරමාර්ථය වෙන්නේ මොනවද යා නෑ 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 පරමාර්ථය වන්නේ මේ යෝජනාව මේ ඔබතුමාට අද අපිට එන්න කිව්වේ කළු ජූලිය හා උගත් පාඩම් කතා කරන්න. මේ මොනවා මේ යුද අපරාධ. යුද අපරාධ කතා කරන්න මේ එන්න කිව්වේ. ඔයාලා මේ වැරදි දන් වලට ගෙනියන්න එපා. සම්පූර්ණ මේ විවාදේ අද සම්පූර්ණ වෙනස් කරේ මෙතුමාලා සම්පූර්ණ මේ විවාදේ වැරදි දැනගෙන ගෙනිච්චා. එහෙනම් මේ මාධ්‍ය ආයතනේ කන්නේම කරුණාම්මාන් කෙනෙක් ගැන දනුවන් දෙන එකක් ගැන මේ කතා කරන්නේ. ඒක වෙන මේ අදහස දුන්නානේ. චන්දන ඔබතුමාගේ මේ පණිවිඩයක් තියෙනවා දෙන්න. නෑ නෑ. ආදරේ ගෞරවය නැති කරගන්න එපා. මේ අන්තවාදී දේශවාණ මතවල මම කියන්නේ මේකයි. අද අපි කතා කරන මාතෘකාව මොකද්ද? අද කතා කරන්නේ 83 කළු ජූලිය හා උගත් පාඩම්. එතකොට මේක අපි ඊයේ පෙරේදා කතා කරන්නේ මේකට ඇවිල්ලා LTT ත්‍රස්තවාදයෙන් පරාජයට පත් කරපු දවසේ ඉඳලා මේ රටේ මොකක් හරි එකක් කියලා ගන්න එහෙනම්. අපි මේ මේ ඇත්ත යථාර්ථයටයි මොන දෙන්නේ නැත්තේ. ඔයාලගේ හිතේ තියෙන වෙන දෙයක්. අපිට එන්න කියන්නේ වෙන දෙයක් කතා කරන්න. මාතෘකාවට එන්න. ශාන්ත බණ්ඩාර මාතෘකාව කතා කරන්න. උත්තර දුන්නා චන්දර. හරි. මාතෘකාව දැන් කරුණාමාර්ගයතර ලෝකයන්. හරි. දැන් කරුණාමාර්ගන්න මරමු. ඔයාලා කියන්නේ යෝජනා කරන්න ඉල්ලලා මරන්න කියලා කොළඹට ගෙනල්ලා. එතකොට හරිද ප්‍රශ්නේ? ශාන්ත බණ්ඩාර මහත්මයා නෑ මේ සාධාරණ වෙන. සාධාරණයක් තියෙනවනේ.
හැමදේකම සාධාරණයක් තියෙනවා නැත්නම් හරි ඔබතුමා ඔබතුමා අවසන් කරන්න පස්සේ මම කතා කරන්න සමහර නෑ මම කියන්නේ මෙහෙමයි දැන් අද අපි ආවේ මේ මේ ඔක්කොමලා දන්න අපි ආවේ ඇයි අද ආවේ 83 කළු ජූලිය සහ ඉන් පස්සේ අපි මේ 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 වෙනුවෙන් අපි මේ කළු ජූලිය දිහා බල්ලා උගත් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා එතකොට අද මේ ත්‍රස්තවාදයේ පරාජයට පත්කරනද මේක විදායක ජනාධිපතිවරු හතර දෙනෙකුට බැරි විච්ච වැඩක් අපේ ජනාධිපතිතුමා කරා තව අවුරුදු මේ මේ ත්‍රස්තවාදයේ නිමාටපත් කළා අවුරුදු කීයද තව මේ යකුණ දඬුවම් දෙන්න ඕන තව එල්ලුම් ගස් යවන්න ඕනේ එල්ලලා මරන්න ඕනේ ඒ ඔක්කොම කරන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාවට අභේදානය දෙන්න ඕනේ ඒකයි ජනාධිපතිතුමා කරේ ඒ නිසා මේ එක එක්කෙනා කියන දේවල් කරන්න බෑ මේක මේ මේක නීතියක් නෙමෙයි මේ මේක රටේ නීතියක් නෙමෙයි ඔබතුමා කරුණාම්මාන් මැතිතුමා ගැන මෙතනින් එහාට කතා කරන්න කැමති නැත්නම් අපි ඒක කතා නොකරමු මේක නෑ මං කියන්නේ ඇයි ඇයි නෑ ඒක ගැන ඩිස්කස් කරමු ඒකෙන් තොර ලෝකයක් නැද්ද ඒකෙන් තොර මාතෘකාවක් නැද්ද ඒකෙන් තොර ඕන තරම් ලෝකයක් තියෙනවා මං හිතන්නේ අපි තමයි ඇයි මේ ලෝකෙට යන් ඇත්ත යථාර්ථය අද 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 ප්‍රශ්නේ කතා කරන්න ඕන හැබැයි ඒක ඒක තමයි අපේ දැන් අද මාතෘකාව කළු ජූලිය සහ උගත් පාඩම් දැන් කරුණාම්මාන් එල්ලා මරුන් එතකොට හරිද නෑ නෑ උගත් පාඩම් නෑ නෑ අම මං මං කියන්නකෝ පැහැදිලිවම ඔව් එතකොට කළු ජූලියෙන් අපි ඉගෙන ගත්ත පාඩම් ටික මොනවද? ඒ පාඩම් ඒවා තමයි අපි කතා කරන්න ඕනේ. නමුත් එතෙන්ට ගෙනියන්න දෙන්නේ නැහැනේ මේක. නෑ ඒක ඒක තියෙනවා නේද? අපි අහන්න ඕනේ ඒකනේ. මොකද කෙටුම් කතක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන එකම දේ තියෙන්නේ උගත් පාඩම් සම්බන්ධව. දැන් ඒකේ තියෙන කරුණාම්මන් ගැන විතරමද? නෑනේ. නෑනේ. ඒකනේ යාට තියෙන කරුණාම්මන් ගැන විතරද? නෑනේ.